ඔයා මේ දකින්නේ ඓතිහාසික කල්පිටිය කල්පිටි පුරවරේ කුවේණිගේ නංගි කියන්නේ කවුද අල්ලිරාණි මැතිණිය හිටපු ඒ මාලිගයට යන තැන ඉතින් මේ බලන්න කල්පිටි කලපුව මෙහෙම තියෙනවා මේ තියෙන්නේ ඒ නටබුන් බලන්න යන තැන අල්ලිරාණි පුරාවිද්‍යා ස්ථානය දුර කිලෝමීටර් 1.5යි ඉතින් මේ බුදුන් වහන්සේ මේ අල්ලිරාණිගේ ආරාධනාවන් මත කල්පිටියට වැඩම කරලා කල්පිටියේ උන්වහන්සේගේ පාද සලකුණ සටහන් කරා කියලා මම දැක්කා මේ Facebook එකේ එක එක ලිපි පළ වෙලා තිබ්බා. ඒ ඇත්ත නැත්ත කොහොම වුණත් කල්පිටියේ 25 බෝධියකුත් තියෙනවා කියලා ඔයාලා සමහරවිට දන්නවත් ඇති දන්නේ නැතුවත් ඇති. කල්පිටියේ තියෙනවා මේ අපේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගෙන් ආපු අනුරාධපුරයේ තියෙන මුලින්ම ආපු අෂ්ටඵල බෝධින් වහන්සේලා නෙමෙයි 25 බෝධින් වහන්සේලාගෙන් ඒ පැන නැගුණු අංකුර 32න් එක අංකුරයක් කල්පිටියේ ටවුන් එකේ තියෙනවා මේ වෙද්දි. ඉතින් මේ තියෙන අල්ලිරාණි පුරාවිද්‍යා ස්ථානයට යන පාර අපි ගිහින් බලමු මේ මාලිගයේ දැන් වර්තමාන තත්ත්වය මොන වගේද කියලා. ඔන්න අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ කල්පිටියේ අල්ලරාණි. ඒ කියන්නේ අල්ලරාණි කියන්නේ කුවේණිගේ නංගි හිටියා කියලා සැලකෙන මාලිගාවට මේ තියෙන්නේ අල්ලරාණි හිටියා කියන තැන අද තත්ත්වය මේ නටබුන් සල්පයක් දකින්න පුළුවන් ඕගොල්ලන්ට අපි තව ටිකක් බලමු මේ එක මාලිගාවේ කණුවක් තිබ්බ තැනක් විදිහට සැලකෙන ස්ථානය. මේ තියෙන තව නටබුන් සල්පයක්. ඉතින් මෙන්න මේ කැලෑවෙන් ගිහිලා තියෙනවා තව නටබුන් මෙතන පුංචි මාලිගාවක් තව තිබුණයි කියලා කියන්නේ මේ අල්ලරාණිගේ මාලිගාව තිබ්බ භූමිය කල්පිටියේ දැන් පුරාවිද්‍යා ආරක්ෂිතයක් මෙතන ගොඩක් ඇතින් මෙතනට එනවා කියලා කිව්වා මෙතන ඉන්න ආච්චි කෙනෙක් මේ ස්ථානේ නරඹන්න ඉතින් අපි මම Facebook වල දැක්කා ඔයගොල්ලෝ දකින්න ඇති මේ අල්ලරාණි එවත් මේ කුවේණිගේ නංගිගේ ආරාධනාවෙන් බුදුන් වහන්සේත් මේ කල්පිටියට වැඩියයි කියලා කීප තැනක මම දැක්කා ලිපි පළ වෙලා තිබ්බා. ඉතින් ඒ වගේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ කල්පිටියේ 25 බෝධියකුත් මේ වෙද්දි තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ඇති මේ මහා මෙවුනාවෙන් පොදසක්කාර කරලා ඉතන දැන් ලොකු විශාල බුදු පිළිමයකුත් ඉදි වෙලා තියෙනවා. ඊටම ආඩම්බරයි කියන්න සතුටුයි. මෙන්න මේ ස්ථානේ තමයි ওই දේවාලය. ওই දේවාලයක් වගේ මාලිගාවක් තිබ්බා කියනවා. ඉතින් නටබුන් කීපයක් තියෙනවද කියලා අපි බලමු ගිහින්ලා. කැලෙන් වැහුණු ගත්තයක් තමයි තියෙන්නේ මෙතන හිටපු ආච්චි කෙනෙක්ටන් කිව්වා මෙතන නටබුන් වගේ තිබ්බා කියලා. ඉතින් මේ ගැන තව සැරින්න ඕගොල්ලෝ මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා හිතනවා. මේ වගේ තව දුර්ලභ ස්ථාන හැඟුණු ස්ථාන බලන්න නිවන අඩවියට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි බලමු තව මෙතන විස්තර ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මේ තියෙන්නේ තවත් නටබුන් සහිත ස්ථානයක් මේ අල්ලරාණිගේ මාලිගාව කල්පිටියේ පිහිටි අල්ලරාණිගේ මාලිගාවේ මේ හරියට මාලිගෙන් කොටසක් තිබ්බා කියලා කියනවා. ඉතින් මට ඇත්තටම බලන්න මේ කැලේ ඇතුළට යන්න වෙනවා. ඉතින් මේ වෙලාවේ නම් මට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. පුරාවිද්‍යා නිලධාරීන් සහ මේ පිළිබඳ වගකීම්තු මෙතන මීට වඩා හොයලා බලනවා නම් අපේ ඉතිහාසයේ සැඟවුණු තැන් අපිට මීට වඩා හොයාගන්න පුළුවන් වෙයි කියලා නිවෙන අඩවිය අපි විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාටත් පුළුවන් හෙළ ඉතිහාසය වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න, සැඟවුණු හෙළ බොදු ඉතිහාසය නන්වන්න යම් කිසි දෙයක් කරන්න. ඉතින් ස්තුතියි නිවෙන අඩවිය නැරඹීමට.